සිවුරු දෙකකින් හිර වූ මහා ගන්ධිය හිරිපිට නොමැතිව හිසට සෙවන දුන් නිවහන මැදින් ගලා වහිනකොට මිනිස්සු කොච්චරනම් අසරණ වෙනවද? අතට අහුණු දෙයක් විතරක් අරගෙන ඉබාගාති දුවලා ජීවිතේ පෙරගත්ත මිනිස්සු මේ මොහොතේ කොච්චරනම් සුසුම් හෙළනවද? මේ ඒ සුසුම් හෙළන මිනිස්සුන් වෙනුවෙන් තමාගේ යුතුකම ඉටු කරන ආචාර්ය නාලක ගොඩහේව ඇමතිතුමාගේ කතා. පසුගිය දින කිහිපය පුරා ඇදහැළමු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ජල ගැලීම් දහස් ගණන් ජනතාව පීඩාවට පත් කළා. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේද ගංවතුරින් දැඩි පීඩාවට පත් වූ දිස්ත්‍රික්කයක් බවට පත් වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්ය නාලක ගොඩහේව ඇමැතිතුමන් පීඩාවට පත් වූ තම ජනතාවගේ සුවදුක් සොයා බලමින් කඩිනම් සහන වැඩපිළිවෙලක් පසුගිය දින කිහිපය පුරා දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒ අතරින් වැඩිම අපදාවට පත් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, දොම්පේ සහ ගම්පහ ආසන තුළ පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් සියනෑ කතිකා සහන යාත්‍රා ක්‍රියාන්විතය ක්‍රියාත්මක වුණා. කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව ජීවන අරගලයක නිරත අපේම සහෝදර ජනතාවට සහන අවැසීම මොහොතක විසූ ආහාර වියලි සලාක සමග ඔවුන් වෙතටම ගොස් එම අවශ්‍යතාවයන් ලබා දෙන්නටත් වැසි ජලය බැස නොයාම පිළිබඳව හේතු වූ කරුණු කාරණා පිළිබඳව සොයා බලන්නටත් රාජ්‍ය අමාත්‍යතුමන් කටයුතු කළා. ගම්පහ නගර සංවර්ධන සැලැස්මට සමගාමීව ගම්පහ නගරය හා තදාසන්න ප්‍රදේශයන්හි විධිමත් ලෙස ජලය බැස යාමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කිරීමටත් මෙහිදී අවධානය යොමු වුණා. යෝජිත මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සඳහා තාවකාලික ඉදිකිරීම හේතුවෙන් වැසි ජලය බැස නොයාම ගැන ජනතාව අමාත්‍යතුමන් දැනුවත් කළා. ඒ අවස්ථාවේදීම අදාළ ව්‍යාපෘතිය භාර නිලධාරීන් සමග සාකච්ඡා කොට ජලය බැස යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම තාවකාලික පැතිබැම්ම කඩිනමින් ඉවත් කිරීමටත් අමාත්‍යතුමන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අපි මේ වෙලාවට තාවකාලික විසඳුමක් ලබා දෙන අතර දීර්ඝකාලීනව මේකට මොකද කරන්න කියන කාරණේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මාර්ග සම්බන්ධන අධිකාරිය සමග විශේෂයෙන්ම අධිවේගී මාර්ගය යනකොට කොහොමද කියන්න ඕනේ, බිමද කියනවද, කඳ කියනවද, ඒ වගේ ජනතාවගේ අදහස් වගේක් තිබෙනවා. ඉතින් අපිව සාකච්ඡා කරලා බලලා පුළුවන් විසඳුමක් දෙන්න උත්සාහ කළ බලමු. අවතැන් ජනතාවට වියලි සලාක පිසු ආහාර ලබා දීමට සමගාමීව ගම්පහ දිස්ත්‍රික් ලේකම්තුමාත් මුණ ගැසී ජනතාවට කඩිනම් සහන ලබා දීම සහ හානි වූ ජනතා දේපළ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වුණා. ජනතාවට සහන සපයමින් කොරෝනා මර්ධන වැඩපිළිවෙලත් ඕනෑම ආපදා තත්ත්වයක් කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය උපරිම සහයෝගයත් ලබා දීමට අමාත්‍යතුමන් මෙහිදී පොරොන්දු වුණා. ස්වභාවික ආපදා අපට නතර කර ගැනීමට නොහැකිය. එසේ වුවත් නිසි තීරණ, නිසි සැලසුම් යටතේ සංවර්ධන කටයුතු සිදුවේ නම් ආපදා තත්ත්වයන් අවම කරගත හැකි බව අමාත්‍යතුමන් දැඩිව විශ්වාස කරනවා.